අපි පිුතුන් අහල ඇති අපේ ශාසනය හිටිය සුක කියල සාමනේරයන් වහසනම. සුක කියල පාලියෙන් කියන්නේ සැපයට එතකොට සැප සාමනේර නමුත් හැඳින්ුවේ සුක සාමනේර කියලා. සැරියුත් මහරහතන් වහස කිශිෂයක් වයිසාවුරුදු හතයි. එක දවසක් පින්ඩ පාති වඩිනවා ආචාරයෙන් වහන්සෙත් එක්ක. යනකොට මදදි වේල්ලක් හම්බුණනා. මොකද වාමීි කියල හල දනගත්තයි එකක වෙල්ල කියෙල්ලා. මොනවාදයකි කරන්නේ වේල්ලෙන් කරන්නේ වැවේ තියන වතුර කුඹරදක් වාර්ගන යනෙක. තැන් වැවේ ඉදල වැවතියන හඟ ඇතනේ. වැැවේ ඉඳලා මේ වේල්ලදිගේ වතුර අපූරුවට කොහට දයන්නේ කුඹරට. කුඹරට වතුර ගිය හම ගොවියගේ කුඹර ගොවි අයේ වතුර පාච්චි කල සරු කරනවා. එතකොට සරුවස්සන්නක් ලැබෙනවා. ඒ සරවස්සන්න ලබන්ඩ ්‍රදධාන සාධකයක් වුණනේ වතුරු. ැ ගොවිය සතුටුයිනි. ඒ සතුටුනේ හොඳට වතුර තිබ්බ හින්ද. තැ පොඩි හාමුදුරු සැරියෝුත් මහරහතන් වහසගෙන් අහනවා ස්වාමීනී වැවේ ඉඳලා ගොවියගේ ලියද්ද දක්වාම මේ වතුරට යන්ඩ. ඒ වතුරට හිතක් තියෙනවද කියලා. පරාතන් වහන් සඳහන් කළ නෑ සාමනේරය. වතුරට හිතක් නෑ ගොවිය තමයි තමන්ට ඕන හැටියට ඒ වතුර කීකරු කරගත්ත. හොරව්ව ඇරපු තැනඉදලා.වෙේල්ල දිගයටම තියෙන උම වහලා කැඩිච්ච තැන් වහලා උතුරණ තැන්වොට අය පස් දාලා කාන්දු වෙන තැන් පාගලා ආය පස් දාලා. ගොවිට ඕන හැටියට වතුර ටික කීකරු කරගෙන කීකරුරගෙන තමන්ගලියද දක්වා අරගෙන ගියා. වතුරට හිතක් නෑ ගොවියයි වතුර කීකරු කරලතින්. කීකරු කරගෙන ගොවිය අ නිකංගින්නවාද සතුවවා. හිතේ යාගෙන ව ටික් දුර යනකොට හම්මනාක් කම්මල එතන මොකද කරන්නේ එතන යකඩ ෝලිින් වැඩ කරන තැන කම්මලේ තියන යකඩ වැඩද හැබයි මේ යකඩ කියනදා ජාතිය හරි ශක්තිමත් අපි ශක්තිමත් දෙය කම්බච් හම කියන යඩයක්වාගේ කියලා ශක්තිමත්. දෙවුනට බලන්ටකු යකඩ වැඩදිහා යකඩ නමල යකඩ ඇ ඇද කරලා යකඩ හැඩ කරලා රවුන් කරලා බීරලු කරලා එකඒක ලස්සන ලස්සන නිර්මාණ කරලා. මේ ශක්තිමත් යකඩවල්ට නෙමේ දෙහෙම කරලතින්. අර හම්බෙච්ච කම්මරෙත් ඊ තල හදනෝ, ඊ තල දිගාරිනෝ බොහමට රිජු ඊ තල හදනවා පිහි හදනවා. මෙනො එක් දේවල් කරනවා. පොඩි හාමුදුරුව අහනවා ස්වාමීනී මේ යකඩවලට හිතක් තියෙනවාද. යකඩ වැඩ කරන කෙනට ඕන ඕන හැටියට කෙලින්වෙෙන්ඩ දිගෑරෙන්ට ඇදවෙෙන්ඩ හැඩවෙන්ඩ යකඩවලට හිතක් තියෙනවාද. නෑසාමනයට යකඩවලට හිතක් නෑ. කම්මල් කරවාට ඕන හැටියට එයා යකඩ කීකරු කරලා තියෙනවා. ඒ හින්දා යකඩ බා්ඩ ගත්ත හම හදාපු කෙනා හොඳට ා්න්න්‍ය කීකරු කරලා හදලනං එයාලෙකු ආදායමක ලබනවා අපිත් හොඳට නිමාවට හදල තියෙන බා්ඩ දැකල සතුටු වෙලාර ගන්නවා. එහෙමනම් ඒ වැඩේ හරියටම කරගත්ත හම සතුටුවෙනවා. කම්මල්කරුවත් සතුටුයෙනවා පාරිබෝගි කියත් සතුටවයෙන. ඔහු විතරක් නෙම අපි සතුටුවයෙනවා. ඔහුට ලකු වාදායමත් ලැබෙනවා. ඒ කල්පනා කලා යකඩවලට හිතක් නෑ. නමුත් තමන්ට ඕන හැටියට කීකරු කර කර සතුටයෙනවා. තවටිකක් දුරගියා. තවටිකක් දුරයනකට හම්මුණ වඩු මඩුව. ඒක මොකක්ද කිය ැහවා සාමනේර වඩු මඩුව. මෙතන මොකද කරන්නේ ඇදම් පුටු මේස දොරවල් අල්මාරි ජනල් මෙතන හදනවා. මේ ලීවලටත් ස්වාමිණ හිතක් නෑ දර්ක කලින් කතා කරපු දෙක්කට මවාග. ලීවලට හිතක් නෑ සාමනේර වඩුවට ඕන හැටියට තමයි ඔොය කීකරු කරලතියන්නේ. තවටිකක් දුරට ගියා. කල්පනා කෙරුවා වතුරට හිතකුත් නෑ කීකරු කරගෙන ගො විය සතුටයේනවා. යකඩවලට හිතකුත් නෑ කීකරු කරගෙන කම්ල්රවා සතුටයෙන. ලීවලට හිතකුත් නෑ කීකරු කරගෙන වඩුබාසුන් නැහැ සතුට වෙනවා. හැබැයි මට හිතක්තිය. මගේ හිත මට ඕන හැටියට කීකරු කරගත්තොත් මට කොහොම සතුටු වෙන්න බැරිද. සැරියුත් මහරහතන් වහන්සේ සඳහන් කලා ස්වාමීණී ඔබ වහන්සගේ පාතරාසිව රුවබෝහන්සේ ගන්නවනම් මමාද පින්ඩ පාතට එන්නෑ. ස්වාමීණී මම යනවා හිත කීකර කරන්ට. රහතන් වහස කිව්වා එහෙනම් මගේ පාත්තර සිවුරු දෙෙන්ඩ ඔබ යන්. පොඩි හාම්දුරුව පිටත් වෙලා කියන ස්වාමීනී මට දානි ටිකක් ගෙනවද කියල හවා ගේනං කිව්වා හැබැයි මට වැෑන්ජන සීයක්ක් එක්ක ධනය වෙලක් ඕන කිව්වා. මට ලැබැයිද සාමනේරය සඳහන් කලා ස්වාමීනී උබහන්සගේ පිණට හම්බුන් නැත්තං ඒ කෑමවෙල මගේ පිනට ලැබෙන කියලා. එකකවි කාටද කිවීමේ. මේ සාසනයේ දෙවනි බුදුරජාණන් වහසේ වගේ සැරියුත් මහරහතන් වහසට හත් අවුරුදු වයිසේ පුංචි හාදුර කෙනෙක් කියන කතාව. එමොකක්ද මගේ පින. වහසේ ආත්මයක එක බත්වයලක් වෙනුවෙන් තුන් අවුරුද්දක් රෑදවල් දෙකේම බැල මෙහිෙවරකන් කරනවා. එක බත්තේලක් වෙනුවෙන් අවුරුදුත්තුනක් බැලමහිෙවරකන් කරනවා. රෑදවල් දෙකම වැඩ කරලා. අවුරුදු තුන ගෙවලා ඉවර වුණහම මෙයාට බත්තේල හම්බිෙනෝ වයන්ජන සීයක් සහිතව ගන්ධ කියන සිටුවරයාගේ කෑමවේල. කෑම ටික කණ්ඩාත තියෙන කොටම පසේ බුදුරජාණන් වහසෙනවක් පින්ට පාතිවෙදියා. දෙකොට හිතන්නකු අවුරුදු තුනක් මේ කෑමවෙල වෙඩුවෙන් තමයි රෑදවල් දෙකම දුක්කින්දි. ඒ බත්වේල එක බත් ඇටයක් පිගා නිතුරු කරගන්න නැතුව දන්දෙන්ඩ හිතෙන්ඩ මේ කර්මයේ සහ පලේ පිළිබඳව මොන්න තරන් විශ්වාසයක් තේන් නොන්න නැද කියලා. භාගිතුන් වහස වැඩිය දැක්ක හම කල්පනා කරනවා මේ කෑමවේල කෑවොත් ඕන්නම් මගේ වේලක් නැත්තන් දෙකක් මගේ බඩිගිණි නිමයි. ඇනිත් එක මේ කෑමවල කාල පැකීපයකින් මේ ආහාරෝලෙ ස්වභාවය මල සහමුත්‍රා විතරයි. සංසාරය දන්දීලා නැතිහින්දා. ත්තේ ලක්වෙනවෙන් තුන් අවුරුද්දක්ම දක් පිින්ඳ. එනිසා තීරණය කරනවා මෙයින් මතු මට කවදාවත් මෙහෙම දුක්විඳන්න නොලැබේවා. මේවාගේ ආහාරවේල් මට හැම භවයකම වගේ ලැබේවා. එන එහෙම ලැබෙන්ඩ මේ මහා සීලවන්තීකොට දුන්න හම එක එහෙම වෙනවා කියන කාරණාව හොඳට මතක තිබ්බා. මේ වැඩියේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා අවබෝධ කරන්න ොහොඳ ප්‍රඥාව තිබ. ඒ සීලවන්තයාට දන්දුන්න හම මට වරදින්නෑ කියනෙක දැනගන්නත් ප්‍රඥාවක්තිබුණා. ඒනිසා බත්තිික ගැෙනෙහිල්ලා පාතරයට පිගන්නවනකට භාගයක් බෙදනකොට පසෙ බදුරජණන් වස අතහලකව ඇති කියර සඳහන් කලා ස්වාමීණ නෑ. මට මෙලවි සංග්‍රහයි පාමයි දන්දීලා නැතිහින්ද මයි ම මෙෙච්චර දුක්වඉද. මේටිකත් පිළිගණ්ඩ. මට මෙලවිං සංග්‍රහයිපා මගේ පරලුවට සංග්‍රහ කරට. න්වේලක් දුක්ක ඳල ොයාගත්ත බට්ටිේ පිංගානය ඇලිච්ච බත්තටයක්වත් ඉතුරු කරගෙන දිවා අගතියලා රහ බලාග්ඩවත් හිතුන්නෑන. කොේ තරං ධර්මාවබෝධයක් තිබු නලේ.ඉතකට හිතන්නකෝ මේ ලෞතුරා භාග්‍යතුන් වහසේ පහළ විච්ච කාලී. මේ නිර්මල ධර්මරත්නය දේශනා වෙලා තියෙනවා. අපිට හිතෙනවද ඉතුරු කරගන්න නැතුව දන් දෙන්නට ඕන කියලා. අපි මෙහම ඉතමූ කෙනෙක් ලොතරයි අ කරගත්තා. යායට ඇතරම ජයමල්ල ලැබුණා හිතයිද මේකට නිකම හම්බෝනේ රුපියල් විස්සකට මේ එක හම්බවනේ එක සත පහක්වත පාමන් මේ කෝටි ගනම දන්දන්නවා කියෙන සිතුවිල්ලක් එන්ඩ නම් මොන තරම් පින්තිෙන් ඩ ඕනද. අපිට එහෙම හිතෙන්නේ. ඉතුරු කරගන දැන්න හිතන අපිට අපේ තියෙන ඔක්කොම ද දෙන්න හිතෙන්නේන කවදාවක්. මොකද බයයි ඇයි බය ඔක්කොම දුන්නහම කොහොමද ජීවත්තයෙන්නේ. එහෙම බයක් කියනවා. දනම් හඩ නැව මැරුණත්කමක් නෑ වැස්ස සීතලය පින්නේ ඉන්ඩ උුණනත්කමක් නෑ මේ සේරම දෙනව දෙනව මයි කියලා හිත හදාගෙන දෙන්ඩ පුළුවහ වුණොත්. දැම් බාන්ඩ නිස්සුක සාමනීරයේද එදා හැඳින්වේ බත් බැලය කියලා බද බත්තේ ලක්වෙන තුන් අවුරුද්දක් බැලමිහිවරකන් කරන්න. බත්ත පටික සිටානු පසෙ සිටානු වෙනවා. එක බත් ඇටයක් වත්තියාගන්න නතුව දන්දුන්නා. පසවාාගේතු හස දානටිකත් අරගෙන නිර්ධීයෙන් වරින කොට. මෙයා කෑමකනවා බලන්ඩඇවෙල්ල හිටපු දාස් ගානක් මිනිස්සු සාධකාර පවත්තන්න පටන් ගත්ත. සිටුවරයට ගේ ඇතුල ඉඳල හිතනවා. තුන් අවුරුද්දක් මෙහෙවර කරලා නමුත් වෑජන සීයක් සහිත මේ බත්තේල කාගණ්ඩවරුව අර්මිණි හා පොහො සත්තේඩ ඇති. මිනිස්සු ඒකට හිනා වෙනවා කියලා. එලේට වෙල්ල බලහම් හිනා වෙනන මේ මිනිසු සාහදු කියනවා. ඇයි කියල් ඇැහුවා. ංවරදක් හව කරලා හොයාගත්ත බත් පි ගන්නන්නේ එක බත්තුලු ඇටක් දිවේතියාගන්න ඇතු ක්කොම පසේ බුදුරජාණන් වහසර පූජය කළලා කිරවා. සිටුවරයට ඇති වනේ පුදුම සතුට ආංඒ නිසා සිටුවරයට තමන්ගේ දනස්කන්දය දෙකට බෙදල බාගයක් දෙනවා. මේ ආරංචේ යනව රජජුරූගාවට රජුරු කියනවා අද දවල් ඔබ කරගත් පි ටත් දෙෙන්න්න සිටුවර ඇත් ඒ පින් ඉල්ලගන්නවා. අද දවල් ඔබ කරපු පින මටත්දෙන්ට. රජුරුවන්ටත් ඒ පින් අනු ෝදන් කරවා. හජ්ජුරු මේ පුද්ගලයට සිටු තනතුරක් දෙනවා. ආං එදා බත් බැලයා බත් බැල සිටානුව නැත්තම් බද්ධ පටික සිටානෝ කියලා සමාජයේ හඳුන්වන්න පටන්ගත්තා. නමුත් එයා සිට තනතුරු බලාපොරොත්තුවෙන් දරක්කමත් හැරරි නෑ සේර මත්හැරි නත් එහන් දන් දෙෙන්ට දන් දෙෙන්ට ලැබෙනව කියන කාරණාව මොන තරම් තහුරු කරනවාද. හැබැයි හිතේ මුල්ලක තන්හාාව තියාගෙන හිතේ මුල්ල ලෝක තියගෙන දුන්නම්. සමහට එහෙම වෙන්න එක නමු දුන්නකු සල් ලබෙනවා මේ විදියට ඇස්පනාපිට විපාක දෙන්නඇතිී එ අපිට අරය මත්හරින්ද හිතනවද කියෙකයි ඇහි යමල්ල හම්බුුණොත් එහම දෙඩ පුළු හන්ද මනි ගරාගනයාවට මැනික් ගොඩක් කම්බුණොත් නෑ පළවිනි සැරේම ගන්නකට හම්බච් මැනික්ම දෙන්න පුලුහන්ද එ අපි තව කොච්චර දුප්පත්්ද කියන කාරණාව අපි අපි හිතන්න ව